දහවැනි දා උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේදී මෙම මාර්ග රියානතුර සිදු වුණා. අධික වේගින් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් දහවැනි වූ ත්‍රිරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබුණා. මෙම අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. මාර්ගයේ ගමන් කරමින් සිටි කිහිප දෙනෙකුගේද ජීවිත බේරී තිබුණේ 99න්. ත්‍රිරෝද රථයේ ගැටුණු මෙම සුඛෝපභෝගී මෝටර් රථය තවත් මීටර් 75ක් පමණ ඉදිරියට ඇදී ගොස් වෙළඳ සැලකද ගැටී තිබුණා. අනතුර සිදු වන අවස්ථාවේ කාන්තාවන් 3 දෙනෙකු සහ පිරිමි පුද්ගලින් 2 දෙනෙකුද රථය තුල සිට තිබුණා. ඔවුන් රාත්‍රී සමාජ ශාලාවක සිට මෙලෙස පැමිණීමෙන් සිට ඇති බවටයි තොරතුරු අනාවරණය වුණේ. මෝටර රථයේ පැදවූ පුද්ගලයා අනතුර සිදුවීමෙන් පසු පලා ගොස් තිබුණා. පැය කිහිපයක් ගත වෙද්දී මෙම අනතුර සිදු කළ සැකකරු දුබයි රාජ්‍ය බලා පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වුණා. ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියද සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කළා. පණවා ඇති සංචාරක සීමාවන්ද සමගින් ඊයේ රාත්‍රියේ ඩුබායි සිට මෙම සැකකරුට ශ්‍රී ලංකාවට පැමිණීමට සිදු වුණා. සැකකරු ගුවන්තොටුපළට පැමිණීමේදී අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිච නිහල් තල්දුව ප්‍රකාශ කළේ. සැකකරුවින් අනතුරුව කොල්ලුපිටිය පොලිසියට රැගෙන ආවා. ඔහු අද දින අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.